අවසේ ගාස්තුව පමණක් රීලෝඩ් කර TV බලන්න. තෝරා ගන්න channel 130කටත් වැඩියෙන්. Dialog Television ශ්‍රී ලංකාවේ අංක 1 ටෙලිවිෂන් රසස්වාදය. හොඳයි දෝතුනේ පුංචි විරාමේ කවුද කියන්නේ රැල්ලේ මම දැන් බ්‍රේක් එකෙන් පස්සේ නෑ නෑ කයි නෑ නෑ තාම නෑ තාම පටන් ගත්තා නේ යාරණා මොකද කියන්නේ රැල්ලේ මොකද කියන්නේ රැල්ලේ රැල්ලේ ඔයා ඔයා ඇහිලා තියෙනවද එයාට පුළුවන් නියරේ තිය නඟලා එකයි රැල්ලේ රැල්ලේ පුළුවන් නේ මොකද දැන් මම කියවද රැල්ලේ රැල්ලේ කියනවා මේ නගයි ඔය ටිකම තමයි හැම එකෙම කිව්වේ दुरा नमसान कर जीत देखा किसर किया महिता ने मन किया अनिवार मामा किया හොඳයි බොහොම ස්තුතියි ඔය ඔයාලේ ගීත එක දාස් කරන්නකෝ ආ ඒක දාස් කරන්නකෝ තෑන්ක් දාස් කරන්න බෑ කට් කරමු වෙන දවසක ඕකේ ඔව් ඒ දෙන්නට අපි තව ගීතයක් ගායනා කරන්න කියලා ඒ දෙන්නටම නර්තනයත් ඒගොල්ලන්ටම කරන්න කියලා අපි මොකක් හරි කරමු දෙන්න අකමැති වෙන එකක් නැති වෙයි කියලා මට විශ්වාසයක් තිබෙනවා හොඳයි අපි තවත් ගීතයකට යන්න ඕනේ ගීතේ මේ ගීතෙන් පස්සේ අපි තව වැදගත් දෙයක් කතා කරනවා කලාශේෂ්‍ය සම්බන්ධව බය වෙන්න පැති. හොඳයි අපි ආරාධනය කරනවා ප්‍රශිනී විජේවර්ධන අපේ ආදරණීය හිතවතියට ගායනා කරමින්. කත් හොඳ ගීතයක් නටන්න. विनोद विनोद
ස්තුතියි බොහොම ලස්සන ගීතේ ගායනා කරන රෂාන් විජේවර්ධන මුල් ගායන ශිල්පියා අපි බොහොමත්ම ආදරෙන් මතක් කරමු මීටන් පෙරා මහත්මයා සහ මල්ලිකා කහවිට මහත්මිය බොහොම ලස්සන ඔබ අලුතෙන් ගීතයක් කරලා තිබෙන අනගබත් කවුද සංගීතවත් කරේ ආචාර්ය රෝහණ වීරසිංහන් සංගීතවත් කරේ බන්දුර නානායකවසම් අපේ බැංකුවේ කළමනාකාර තුනක විශ්‍රාමික එයා තමයි මට පද රචනය කරලා දුන්නේ ඉතින් මේ දිනවල ඒ ගීතය කරගෙන යනවා හොඳයි බොහොම හොඳයි රයිට් මොකද මොකක් කර කියන්නද ඔයා නෑ මගේ බන්දුල කාර්යවසම් මහත්මයා ගැන කෙනිට හා නානායකවසම් මම කියන්නේ කේ වැරදිද දන්නේ නෑ වැරදිද චෙක් කරලා කියන්න නැව ඔබ දැන් අර ගීත සොයා ගැනීමේ මේ මූඩ් එකෙන් ඉන්නේ ගීත හොයන ගමන් ඉන්නේ මොකද්ද අපි දෙන්නම කියලා දැන් කෙනෙක් කතා කරලා කිව්වා නේ අර නංගී ඩාන්ස් එකකුත් ඕනේ කියලා නේද ආනන්ද මල්ලී ඔව් ඒ ප්‍රශ්නේ තියෙන මේ මේ ලස්සන ගීතයක් ඕනේ ඔබෙන් ඊට කලින් මට කියන්න ඔබ හොස්පිටල් එකේ හිටියා සෑහෙන දවසක් හිටියා හොස්පිටල් එකේ ඉන්නකොට ඔබ ට මං මේ සාමාන්‍ය අර එක්කෙනෙක් ඇහුවලු නර්ස් කෙනෙක් ඇහුවලු කෙනෙක්ගෙන් අහලා තියෙන නිකන් කතාවක් මේ ප්‍රයිවට් හොස්පිටල් එකේ ඉන්නකොට අහලා ඔයාට මේ දැන් ඊට පස්සේ අපිට ඔබ සිහි නැති කරන්න ඕනේ ඉන්ජෙක්ෂන් එකක් ගන්නද බිල පෙන්නන්නද කියලා හවුවලු. ඉතින් ඒ වගේ දැන් ඒකෝ ස්වභාවික ක්‍රමයට සිහි නැති කරනවා නම් අපි මෙතෙක් කල් ඔබ හිටපු බිල පෙන්නන්නම් එහෙම නැත්නම් ඉන්ජෙක්ෂන් එකක් ගන්නම් කියලා. ඉතින් ඒ වගේ දැන් මෙයාටත් ඒ වගේ ලොකු බිලක් ඇවිල්ලා තියෙනවා. මේ ඒත් එක මම මතක් වුණා මේ මේ පිටරට චොක්ලට් කන්න එපා කියලා මේ දවස්වල Facebook එකේ එකක් යනවා. ඒකේ ඇත්ත කතාවකුත් තියෙනවා. පිටරට එන ආනන කරන චොක්ලට් මොකද ඒකේ දැක්කනේ ශාලික මල්ලී ඒකේ මේ ඇත්තටම මේ දිනේ එක්ස්පයර් ඩේට් එක නියම කරන්නේ ලංකාවට ඒක ගෙන්නන මහත්තයා තමයි ඒකේ දිනේ ගහලා තියෙන්නේ මේ විතර කාලයකින් මේක මේ ඉවර වෙනවා කියලා මොකද ස්ටිකර් එකක් ගහලා තියෙන මමත් ඒක දැකලා තියෙනවා අපේ ආදරණීය මේ රසික රසිකාවයන් දැනුවත් වෙන්න ඕනේ ඇත්තටම මේ ඒ චොක්ලට් එකේ ඒ නිෂ්පාදකවරයා ඒ රටින් ගහලා එන දිනේ නෙවෙයි ඊට උඩින් අපේ කට්ටිය ස්ටිකර් එකක් අලවලා තියෙනවා ඒක මොන මොන ජාතකයේ මොන මන්ත්‍රය කියලාත් ඒක ගලවන්න බෑ ඔරිජිනල් එක හොයා ගන්න. ඉතින් ඒ වගේ ඉතින් ඒක කෑම මම දැක්ක මේ දවස්වල Facebook එකේ මාර්ග මේ ව්‍යාප්ත වෙලා යනවා. ඉතින් ඒක දැනුවත් කරන්න ඕනේ ඒකත්. ඒක මම. කාපු අය බය වෙන්න ඕනේ තමයි නේද ඒක අතිශයින් භයානක වැඩක්. ඔයා දැක්ක නේද ඒක? මම දැක්කා මම දැක්කේ. ඔව් ඒක තමයි ගොඩක් අය. ඇත්තටම මම නේද කියන්නේ ලංකාව නිෂ්පාදනය කරන දෙයට පුරුදු වුණා නම් ඒ වගේ තියෙනවා නේද? ඒක ලංකාවට දිනේ ආර්ථිකයටත් හොඳයි මම හිතන්නේ එහෙම පුරුදු වෙන්න. ඔව් ඒක එහෙම නෑ පුරුදු වෙන්න අමාරු නම් අරකේ ඒගොල්ලන්ගේ නිෂ්පාදනය කළ දිනේ ඒක මේ මොනවාද ඒක print කරලා තියෙනවනේ ඒකට මේවා කරන අපේ අර හොර සෙට් එක ගුඩින් ගහන කොලේ ගහන එක අර බෙහෙත් වගේ නේ ස්පයි වෙච්ච බෙහෙ ඒ වගේ පුරුදු වෙන්නේ මේක දැන් සාමාන්‍ය දෙයක් නේ සාමාන්‍ය දෙයක් කළා තියෙන්නේ ඉතින් ඒත් එක්ක දැන් මේක සාමාන්‍ය දෙයක් කළා තියෙනවා ලංකාවේ ටෙලිනාස්ට් වල සමහරක් නිෂ්පාදකවරු සල්ලි ආටිස්ලාට ගෙවන්නේ නැහැ ඒකත් සාමාන්‍ය සිරිතක් බවට පත් වෙලා තියෙනවා. මේ නිෂ්පාදකරු ඉතින් ඉන්නේ මේ රංගන ශිල්පීන් ශිල්පිනියන් බොහොම මේ මේ විනෝදෙට රඟපානවා කියලා. ඒගොල්ලන් අරන් ඇවිල්ලා ඒගොල්ලන්ගේ ළමයින් එහෙම එක්කයි යනවා සෝමාගට රටවල් වල එක්කයි යනවා කනවා බොනවා. මේ හැමදේම කරනවා. අර මිනිස්සු හැමදාම සල්ලිල්ලල කෝල් කරනවා. හරියට එතකොට මේ නිෂ්පාදකරු හැසිරෙන්නේ ණයක් ඉල්ලනවා වගේ. මට නම් කාගෙන්වත් ගන්න නෑ සල්ලි. මට මේ අපේ රංගන ශිල්පීන් ශිල්පිනියන් මේකට එන අය මට කියා සිටියා මේ දේ කතා කරන්න කියලා. අපි ඉතින් අපි මේ වැඩසටහන යන්නේ ශ්‍රී ලංකාවේ ටෙලිනාටි නිෂ්පාදකරුවා චිත්‍රපට නිෂ්පාදකරුන් දා නෙවෙයි අපි මේ ප්‍රෝග්‍රෑම් අරන් යන්නේ ශ්‍රී ලංකාවේ සිටින ඒ දහ දුක් විඳලා බොහොම අමාරුවෙන් නිෂ්පාදකරුන්ගෙන් පොලු කාපු මේ ආටිස්ලා හින්දා තමයි අපි මේ වගේ වැඩසටහන අරන් යන්නේ. ඒතොර ඒගොල්ලන්ගේ හඬට අපි විනාඩියක් හරි කන් දෙන එක අපේ යුතුයකම. ඉතින් දැන් ඒකේ හොඳම උදාහරණය තමයි වෙන්නේ අපේ ෆර්නියක් අට හොස්පිටල් එකේ ඉන්නවා අර වගේ ලොකු බිලක් එන දවස් 3කට කරන්න දෙයක් නැහැ සිහි නැති වෙන්න යනවා සිහි නැති වෙන්න කලින් කල්පනා කරනවා මම වැඩ කරපු නිෂ්පාදකවරු 6-7 දෙනෙක් ඉන්නවා මේගොල්ලන්ට කෝල් කරන්න ඕනේ කියලා. ඒගොල්ලන්ගේ ස්විච් ඕෆ් එක්කෝ කියනවලු වයිෆ් කියනවලු හස්බන්ඩ් බාත්รูම් එකේ කියලා. 11ට කතා කරලත් බාත්รูම් 3ට කතා කරලත් බාත්รูම් මේ මොකක් හරි රසණීයක් වෙන්න ඇති සමහර විට. මේ එහෙම තත්ත්වයක් තියෙන්නේ. ඉතින් අපිට කියන්නකෝ මේ මේ එහෙම දෙයක් වුණා නේද? නෑ ඇත්තටම මේක හරිම මේ ලැජ්ජයි කියන්නේ. ඉතින් මොකද මේ ලැජ්ජයි කියන්නේ? ඒගොල්ලෝ ලැජ්ජයි. ඒක කියන්න ඕනේ. මොකද මින් ඉදිරියටවත් ඒව මේ නොකර ඉඳි ඉස්සරහට හරි කරන්න අය. මේ මම සතියක් විතර රෝහල් ගත වුණා. ඉතින් එතකොට ඇත්තට මට මතක් වුණා. ඒ කියන්නේ ඒක නිසාමත් නෙමෙයි මට ගන්න බැරි වෙලා තිබුණේ මේ මුදල් අඩුතරමින් මේ මේ මාර්ගයෙන් හරි ලබා ගන්න පුළුවන්නේ. ඒක නිසා කතා කරාම මේ කවුරුත් ආන්සර් කළේ නැහැ. අඩුතරින් මැරිලාද හරි බලන්න කතා කරන්න එපා. නෑ මෙසේජ් දැම්මා කවුරුත් ඒකට ආන්සර් කරේ නැහැ. 3-4 දිනකට කවුද ඒ ඔය නම් කියන්නත් පුළුවන් එක ඩිරෙක්ටර් කෙනෙක් ඉන්නවා රොෂාන් පෙරේරා කියලා
ටිප් කරලා තියෙනවා. අනිත් එක නා ප්‍රොඩක්ෂන් මැනේජර් කෙනෙක් ඉන්නවා උපුල් කියලා. උපුල් මොකද අනිත් කියලා? ඒක කියලා දන්නේ නැහැ. මේ ඉතින් මං කියන්නේ ඇත්තටම මේ නම කියන්නේ තියෙන තරහටමයි නම කියන්නේ. මේ නාට්‍ය කල් හම්බුණා නැත. නාට්‍ය මොනවද ඒගොල්ලෝ? නාට්‍ය ඉතින් ඒගොල්ලන් දන්නව නාට්‍යවල සඳ දිය සිත්තම් එහෙම කරපු නාට්‍යවල තව නාට්‍යයක තියෙනවා. ඒඩී මල්ලි කෙනෙක් කතා කළා අක්කේ අනේ එන්න මං කෝ එන්න බෑ මේ වගේ මේ මේ පොළු තියලා තියෙනවා එන්න අනේ අක්කේ නෑ මේක ෂුවර් ඔයාට හවසටම දෙනවා චෙක් එක අතර එක දවසයි වැඩිදෙන මං කෝ අනේ බෑ මල්ලි එන්න මට ආස නෑ ඊට වඩා ගෙදර හිතාගන්න එක හොඳයි ළමයි දෙන්නත් එක්ක ඉන්නවනේ ගෙදර කියලා නැත්තම රස්සාවට යනවා නේම කියලා ආවා මේ අක්කේ හවස එහෙනම් දැන් යනකොට තාම චෙක් එක මග ඉතින් මට තේරුණෙත් නෑ ඒ වගේ බව වෙනවනේ චෙක් එක මග කියන්නේ එතකොට ඉතින් අපි යන්නත් එපේ ඉවරුණාට පස්සේ අක්කේ හෙට දානම් මේ අක්කේ අනේ අක්කේ මේ සඳට චෙක් එක දානම් මට account number එකද මං හරි මාලි හරි කියලා ඊට පස්සේ ගන්නවා ගන්න මේ account කරන්නේ නැහැ හරිද ඊට පස්සේ මට දිග ඒකට half day එකක් දාන්න ඕනේ දිග message එක කිව්වම ඒකට එයාටත් සල්ලි ගෙවලා නැහැලු මම ඒකට මුකුත් උත්තර දෙන්නේ නැහැ මොකද දැන් ඇත්තටම ඇති වෙලා ඉන්නේ ගෙවන නිෂ්පාදකවරු වෙන කවුද මහත් හොරු දෙන්න කවුද ඔව් මහත් හොරු ඇවිල්ලා රොෂාන් පිරේරා කියලා එක්කෙනෙක් අලුත් එක්කෙනෙක් ඉතින් ඒ වුණාට එහෙම කරන්න හොඳ නැහැ මොකද ඒගොල්ලන් කතා කරන්නේ උපුල් ඒ ප්‍රොඩක්ෂන් මැනේජර් කෙනෙක්. ඉතින් මොකද මේ ඒගොල්ලන්ට මුදල් ගෙවලා තියෙනවා. එතකොට මුදල් ගෙවලා නම් අපි ඉතින් අපිට ඇයි ලැබෙන්නේ නැත්තේ? එයා කියනවා මෙයාට දුන්නා. එයා කියනවා නෑ මට අරයා දුන්නේ නෑ. එයා දෙන්න ඕන දෙන්න. හැබැයි ස්පා දාන්න සල්ලි තියෙනවා. බල්ලෝ ගන්න සල්ලි තියෙනවා. 50000 විතර බල්ලෝ ගන්න. ඉතින් මේ මං කියන්නේ ඇයි යන්නේ අපිට මේ අන්තිමට රස්සාවට යනකොට අපි නිවාඩු දාලා යන්නේ. දැන් ඇත්තට මම නෝප යන්නේ. අනික දුවලා දෙන්නේ කියන දෑවැද්ද හම්බ කරන්න. හම්බ කරන්න ඕනේ නේද? ඕ. ඒකින්ද? නෑ, ඒ වෙන් දෑවැද්ද දෙන්නේ නෑ මගේ දරුවා. කොහොමද? අපි ඒ දිනදා වියදමට ගන්නවා. ඉතින් මං කියන්නේ මේ ඉදිරියටත් හොඳ නිෂ්පාදකවරු ඉන්නවා. හොඳ අධ්‍යක්ෂවරු ඉන්නවා. නැත්නම් ඇත්තටම ඉන්නවා. හරි. අධ්‍යක්ෂවරු නිෂ්පාදකවරු රැකගන්න තමයි කතා කරන්නේ. අධ්‍යක්ෂවරුට වැඩේ හම්බෙන්නේ නැති වෙන්නේ. නෑ, එහෙම නෙවෙයි. එහෙම අධ්‍යක්ෂවරු සෙට් එකක් ඉන්නවා. අපේ එහෙමයි ඉන්නවා. ඇත්තටම හවසට, ඒ කියන්නේ හවස යනකොට චෙක් එකක් දෙනවා. හැබැයි දැන් සමහර අය ඒ දවසේ වැඩට ගිහිල්ලා එදාටම මුදල ලබා ගන්නවා. ඇත්තටම එහෙම කරන්න වෙලා තියෙනවා අපේ මේ කෙනාට. පුලි වැඩක් කරන විදිහට කරලා තියෙනවා. නිකම් කරුවනේ ඇත්තටම අපි හැමෝම සාමාන්‍ය. දැන් ඒක බලනකොට රස්සාවට ගිහිල්ලත් නැහැ. එතන නෝපි ගිහිල්ලා ඉන්ක්‍රිමන්ට්ස් උත් නැහැ, බෝනස් උත් නැහැ, මොකුත් නැහැ. මේතන සල්ලිත් නැහැ. ටීවී එකේ ඉන්න හැම වෙලේම නේද? ටීවී එකේ හිතන්නේ අපිට සල්ලි හම්බ වෙනවායි කියලා. වැඩක් වෙලා තියෙන්නේ ටීවී එකේ හැම වෙලේම සෝඩා සල්ලි හම්බ වෙනවා. සමහර විට සමහර අය තරහ වෙයි මම කවදාවත් එහෙම කතා කරලා නැහැ. කතා කරන්න ඕනේ නේද ඔබ ගියා සිටියා කතා කරගෙන. කතා කර යුතුයි. මොකද අපි හැමෝම වෙනුවේ. මොකද අපි හැමෝම කරන්නේ ජොබ් එකක්. මං කියන්නේ කරන්න බැරි නම් නිකන් ඉන්න. ඔව් ඇත්තට මේ ආටිස්ලා අමාරුයි කරන්න ඕනේ නේ නේද ගරු නිෂ්පාදකවරුනි ගරු අධ්‍යක්ෂකවරුනි මේ අහිංසක රංගන ශිල්පීන්ගෙන් ඔබලා මේම ලේ මාංශ හූරා ගන්න එපා ඔවුන්ට ඔවුන්ට ඔවුන්ගේ අගය ඔවුන් පෞල් ජීවිත තියෙනවා ඔවුන්ට දරුවෝ මුණුබුරෝ ඉන්නවා යාන වාහන තියෙනවා ෆිනෑන්ස් ගෙවන්න තියෙනවා නේද ඈ ඉතින් එවැනි දේවල් වලට සල්ලි අවශ්‍යයි. ඒ හින්දා ඒ සල්ලි ටික ලබා දෙන්න මෙහෙම කරන්න එපා. නැත්නම් මුකුත් වැඩක් කරන්න නැතුව ඔයගොල්ලෝ වෙන වැඩක් මොකක් හරි කරන්න කියලා අපි ඔබෙන් කාරණික කුඹුරු වැඩක් කරපොත්. පුරාන් වෙච්ච කුඹුරු තියෙනවා. කුඹුරක් කොටාගෙන ඉන්නවා. නැතර ස්පා දාලා තියෙනවා කොහොමද ඒ ටික ඉන්නේ කරගෙන ඉන්න ඕගොල්ලෝ. මේ වැඩ කරන්න එපා. පව් මේ රංගන ශිල්පීන් ශිල්පිනියන්. බය නැතුව කතා කරන්න. එපා එහෙම කරන්න. දුරකට නැමතුමක් ලැබෙනවා. අයිබෝවන්. හලෝ. අයිබෝවන්. ඔව්. ත්‍රිනාද නිෂ්පාදක වරේ. මම නිහාරාවි මහත්මනේ කතා කරනවා. පුළුවන් කතා කරන්න. හලෝ. 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 ඔව් කාල්. එන ලස්සන. බොහොම ස්තුතියි. ඔයාගේ නම මොකද්ද? මගේ නම අසංක. අසංක. කොහේ ඉඳන්ද කතා කරන්නේ? මාතලේ. මාතලේ. ඉතින් ගොඩක් ස්තුති කතා කරාට. අන්න දෙවනි ඉල්ලීම දෙවනි ඉල්ලීම බොහොම ස්තුතියි. ඒක අනිවාර්යයෙන්ම ඉටු කරන මේ ඇතුලේ මොකක් ඇති කියලා ඔබට හිතෙනවාද? ඔබට ඇහෙනවද මාව? ඇහෙනවා. මේ අපේ සැඟවුණු භාණ්ඩේ මොකක් වෙන්නද? ඈ? ඒ වගේම මට පුදුලි මහත්තයගෙන් උත්තරයක් අහගන්නත් ඕන. මොකද්ද උත්තරේ? මේ මහ ඕකෙත් වෙන්නේ චාර්ජරයක්. මං හිතනවා ඔබ කිට්ටුවට උත්තරයක් දුන්නයි කියලා මට විශ්වාසයක් තිබෙනවා. වැඩසටහන අවසානෙට දෙක් බලන්න ඔබ ජයග්‍රාහකයෙක් වෙන්නත් පුළුවන්. මොකද සමහර කෙනා හරිම උත්තරේ කිව්වේ නැත්නම් ළඟින් උත්තරේ කියපු කෙනාට අපි මේ වටිනා ත්‍යාගය පිරිනමන නේම. පුළුවන් පුළුවන් මම ඉස්සරහ. දැන් ඕගොල්ලන්ට මම කියන්න දෙන්නේ නැහැ නිකන්. මගේ ඉස්ලාම් ගන්නේ ඊට පස්සේ ෆෝන් එකේ රෝම යනවා. මම
පිළිවෙලට සමාන එක දෙක මේ ඔයාට සල්ලි ගන්න තියෙනවද කාගෙන් හරි ආ ඔයාට හොඳට ගෙවුවා ඒකලෝ ඇමරිකාව ගියා කියන්නේ ඒ කතාව ඇත්තද ගාමිණී මල්ලි එහෙම කවකින් හරි ගන්න තියෙනවද නෑ මට තාම නෑ තාම ගියද බා නෑ අවුරුදු මට ඔක්කොම මම ගන්නවා තාම අවුරුදු 15යි මේ ෆීල්ඩ් එකේ මට තාම දැනට ඇද කියන්නේ මේවා ලීඩ් නෙවෙයිනේ තාම මේ වෙලාව නැහැ ඉතින් මම ඇත්තටම ඔය වැඩේ සම්බන්ධයෙන් හරි මකමැති මං කියන්නේ අර කිවනා වගේ මෙහෙම කවුරුල් පිස්තෝලයක් තියලා කියන්නේ නැහැ නේ ඔබ නිෂ්පාදනය කරපන් ටෙලි නාට්‍යයක් කියන එක ඉතින් කරන්න එපා මං කියන්නේ අමාරු වෙන්නම් කරන්න එපා ඒක කරන්න පුළුවන් කට්ටිය ඉන්නවා සල්ලි ගොඩාක් තියෙන කරන්න පුළුවන් කට්ටිය ඒගොල්ලන්ට කරන්න දෙන්න අර තියෙන ලෝභකමට ඒක බලාගෙන ඊට චැනල් එකෙන් ගෙවන්න නැහැ කියලා दरागन मे शक्ति आर्टिस्ट पेमेंट अभी तब गीते मे लक्षण गीते मत මගේ බොහොම අත්‍යවශ්‍යයක් තමයි අපාතනේ සාධාරණම සමුගත්ත මර්සි එදිරිසිංහ මාත්මේ එතුමේ බොහොම ලස්සනට තාරාව ඉගිලිදී නාට්‍යයේ මේ ගායනා කරපු මඩේ ලගින තාරාව නාවන්නද මං ගීතේ ඔබත් වේදිකාවේ අද සිටින දක්ෂ ඒ මර්සි එදිරිසිංහ මාත්මේ වගේම එතුමේ ගලගේ පාරේ ඒ තැනට යන දක්ෂ රංගන ශිල්පිනියක් ඉදන් ඔබට ආරාධනය කරනවා ඔබ ගායනා කරන්න බලාපොරොත්තු වන ගීතේ මේ නොවේ අපේ දැඩි ඉල්ලීම ඉටු කරන ලෙස ඉතාමත් ගෞරවණීයව ආරාධනය කරනවා ෆර්නි රෝෂිනී මහත්මියට කලොත් ඔබ කියාවි මෝඩ ගෑනි මං මඩේ ලඟ කාරාවන් ආවන්නද මං ඌරු ගලෙන් මොන ගජ මුතු අර ගන්නද මං කපල හිමිට සිරියානේ රවටෙන්නද මං එහෙම කළොත් ඔබ කියාවි මෝඩ ගෑනි මං මෝඩ ගෑනි මං ඔබ කියාවි මෝඩ දෑනි මං මඩේ ලගින තාරාවන් ආවන්නද මං ඌරු ගලෙන් මොන ගජ මුතු අර ගන්නද මං චපල හිමිට සිරියානේ රවටෙන්නද මං එහෙම කළොත් ඔබ කියාවි මෝඩ දෑනි මං මඩේ ලගින තාරාවන් ආවන්නද මං ඌරු ගලෙන් මොන ගජ මුතු අර ගන්නද මං කපලෙහි මිද සිරියානේ රවටෙන්නද මං එහෙම කළොත් ඔබ කියාවි මෝඩ දෑනි මං මෝඩ දෑනි මං මෝඩ දෑනි මං බොහොම ස්තුතියි බොහොම දක්ෂ අන්දමින් ගීතය ගායනා කරලා රංගනේ නම් එච්චර ලොකුවට කරේ නෑ හදිස්සි ඉතින් අද අපහසුතාවල වලට පත් කරනවා අනේ අපහසුතාවය කියලා නෙමෙයි ඔබට ඔය ගීතයේ ඇත්තටම බොහොම ඔබ ඔබ කොච්චර ගායනා කරාද කියලා ඔබවත් දන්නේ නැතුව ඇති ඒතර ඒ වගේම තමයි ඔබ මං හිතන්නේ
යුරෝප් රටක සංචාරය කරලා ආවා එතනින් සල්ලි හොයන් ආවා ඇවිල්ලා ආපු ගමන් අය USA ගියා දැන් ඊට පස්සේ කොහෙද යන්න ඉන්නේ ඊට පස්සේ ඔය කියන්න එපා පෙස්සන් ගහයි අපි ඇත්තටම මේ වෙන රටක් නිය කියන මම ඇහුවේ නෝ වෙන කියන්න යන එක කියන්න එපා සෝමාලියා කියන එක කියන්න ඕනේ නෑ ඇත්තටම බුද්ධික කියන්න ඕනේ මොකද මේ අපේ දේශීය දේවල් මොකද මේ පෙස්සන් ඒවා කරගන්න නූති නාඩගම් තියටර් කියන්නේ පැරණි ගීත සහ අපේ පැරණි ගීත මේ වැලිලිලා යන ඒවා ඉදිරියට ගෙන යන්න ඕනේ මොකද මම ගිය පුද්ගලයන් එක්ක ඇත්තට මම හිතන්නේ ඒගොල්ලන් මේ ලංකා විලේජන්ස්ලා ඉතින් ඒ අයත් එක්ක පිටත් උනේ පළවෙනි වතාවට ඇමරිකාවේදී මේ වගේ ගීත ප්‍රසංගයක් නැවතුනේ ඉතින් මුලින් පොඩි පොඩි බාධා තිබුණා නැත්තම නෑ ඔබ කියනවා වගේ තියෙන නන්ටි කියන්නේ ඒගොල්ලන් බලන් ඉදී නේද ඇමරිකාව කීදෙනේ ගැව්වද කුකේලක්වත් හම්බුනේ නැති ෂෝ එකේ අනේ නෑ නෑ හම්බුනේ නැද්දම නෑ එහෙම කියන්න එපා එහෙම කියන්න අරකයි නේ ඒක දෙන්නේ කිව්වා දාගත්තද ඇමරිකාව නෑ 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 ඇත්තටම අපි ගියේ මේ එහෙමත් කරන අපේ ආදිසර දැන් ආදිසර රට යන බැරි ප්‍රධාන හේතුව තමයි රට යනගම අපි මේ යනවා යනගම තව එක්කෙනෙක් ඉන්නවා අපි දන්නේ නැද්ද කවුද නෑ නෑ ඉන්න සවුන්ඩ් लॉस एंजलिस जेतवन विहारस्थान दायक පූජනීය කටයුත්තකට ඉතින් ඒක හින්දා ඒකේ ඩොනේට් වෙලා තියෙනවා මේ වෙනකොට මං හිතන්නේ ඩොලර් 20000කට එහා මුදලක් ඉතින් ඒක මං හිතනවා ලොකු පින්කමක් මේ ප්‍රසංගේ පැවැත්වෙච්ච අනිත් ඒ රටේ අයත් අතරම ලොකු හැමදාම ප්‍රසංග තිබුණාට මේ වගේ මේ නාට්‍යමය ගීතවල අත්දැකීමක් ලබා දීලා තිබුණෙත් නෑ නේ කවුරුත් නේද ඒකත් මං හිතන්නේ නෑ නෑ පළවෙනි අත්දැකීම ඒක තමයි ඒක හරි වටින අත්දැකීම මුලින්ම පොඩි සමහර අයගේ තිබුණාද ඒ කියන්නේ අපි ගෙනාවු පුද්ගලයා ඉතාම කැමති වුණා හුතුසිත ඔහු ඉතාම කැමති මේ ප්‍රසංගයට නමුත් ඔහුට සමහර අය කියනවනේ මෙහෙන් කතා කරපු අය කියනවා ඕක කරන්න ඕක සාර්ථක වෙන එකක් නැහැ එහෙ අයත් කියනවා අපිට මාකට් කරගන්න පුළුවන් වේද හැබැයි මං හිතන්නේ අපි ගිය මොහොතේ පටන් ගිය දවසේ ඉඳන්ම ඉතාම මේ අපිට ප්‍රතිචාර තිබුණා ඉතාම ඉහලින් ඉතින් ඒ ගොඩක් සතුටුයි අපි උඩුගම් බලා පේනවා නමුත් ඔව් මොකද ඒ තැන හදලා තිබ්බාම වේදිකා නාට්‍ය සහ පැරණි ගීතවලට හොඳ ප්‍රතිචාර ලැබෙනවා දැන් ඔයා ඒ ලස්සන නිර්මාණයක් තමයි එහෙම කරේ අපේ අය දැන් ගිහිල්ලා වේදිකා නාට්‍ය රංගපාපු නැති අයත් ගිහිල්ලා වේදිකා නාට්‍ය කියලා ඕක එපාවටම එපා කරයි ඔය හරියට මාකට් කියලා දැනගත්තොත් අපේ ඕක කරන ලස්සන එපා වෙනකම්ම කරනවා නෑ එහෙම වුණොත් සමහර විට මේ පුද්ගලයන් චන්දසිරි කටුදෙනිය ඉසුරු කුමාර චිත්‍රක්කා සොනාලි මේ අය ආවිලා පෝට්ලන්ඩ් වලින් රෝහිත අය රමණී අක්කා ප්‍රියන්ත හේමන්ත චම්පක්ක අනුරය ඇතුළු සියලුම දෙනා මේ සමහර අඩු වෙන්න පුළුවන් නමුත් මට මතක තියෙන හැම කෙනෙක්ම මතක් කරනවා ඒ වගේම මතක් කරන්න ඕනේ නිව්‍ය පන්සලේ අපේ කොණ්ණංජ ලොකු හාමුදුරුවන් පඤ්ඤා තිස්ස හාමුදුරුවෝ ඒ වගේම රෙෂ්මා මිනෝල් නදීක ඇතුළු පිරිසත් වසන්තක්ක කුමුදුනී නයනා අමරනාත් මේ සියලුම දෙනා අපිට සහයෝගය උදව් කළා මොකද මේ හැමෝම කියන්නේ අපේ ප්‍රසංගයේ 100%ක් සාර්ථකයි අදටත් කතා කරනවා ඒ අය මොකද මේ ඒ වගේ ප්‍රසංගයක් දැක්කේ නැහැ වොෂින්ටන් වලින් කිව්වා අවුරුදු 30කට පස්සේ කරපු හොඳම ප්‍රසංගය කියලා. ඉතින් මම සියලු දෙනාටම මේක අවස්ථාවක් කරගන්නවා අපේ ඇමරිකාවේ වෙසෙන අපිට උදව් කරපු අපිව රැක බලාගත්ත තුසිත අයතුළු සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා අපි හොඳින් ආදරෙන් රැක බලාගත්තා. ඉතින් හැමෝටම ආදරේ මගේ ඇමරිකාවේ ඉන්න අපේ ජනතාවට. බොහොම ස්තුතියි අතරම ඔබ කියා සිටියා අපි මේ විහිළුවට එක දේවල් කිව්වට ගණන් ගන්නේ නැහැ. නමුත් ඔබ කියා සිටියා ඒ අය මතක් කරන්න අවශ්‍යයි කියලා අපි ඉන්නේ තමයි. ඔබ
කෙලෙහි ගුණේ දන්න දක්ෂ අර සංවේදී කලාකාරිනියක්. මම ගොඩාක් අය සංවේදී නෑ. ඔබ සංවේදී කලාකාරිනියක් ඔබ මතක් කරගත් ඔබේ යුතුයකමක්. බොහොම ස්තුතියි. දුරකටම තුමක් අපිට ලැබෙනවා අයබෝවන්. 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 නිෂ්පාදක. අයබෝවන්. 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 මම මේ සිරිපිරින් කතා කරන්නේ. ඔව්. කාර්ද කතා කරන්න ඕන පුතුම. අයබෝවන්. සම්පත් මහත්තයා කතා කරන්න ඕනේ. අයබෝවන්. අයබෝවන්. සම්පත් මහත්තයා. අයබෝවන්. සම්පත් මහත්තයා මතය පැරණි අපේ මෙතන පෙර මහත්මයාගේ සම්පූර්ණයෙන් දීර්ණාගිනි කොටසක් හෝ කියනවා නම් ලොකු දෙයක්. ඔව් අපි ඉල්ලීම ඉටු කරමු තව ටිකකින් පුළුවන් වෙයි. ආ බොහොම ස්තුතියි කතා කරා. රයිට් බොහොම ස්තුතියි ඔබ කතා කරාට. ගොඩක් ස්තුතියි. හොඳයි. දැන් මේ නංගි ඔයාලට හිනා වෙන්න ඕනේ නේද? හිනා වුණා නේද ගොඩක් වෙලාවකින්. ඔය හිනා වෙන්න කැමති නිසා මම දන්නවනේ නේද? රශේ නංගි. හරි දෙන්නට මම කියන්නේ. මේ හිතා ගන්න බැරි වැඩක් කරන්නද මම? ආගමන මේ 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 ගීතේ කොටස ගායනා කරලා ඉවර වුණාම මම හිතා ගන්න බැරි වැඩේ කරන්න. මේක මේ අර මුල්ම ඉල්ලීම නේ අර නංගී ඩේටාත් යනවා අපරාධ මේ ෆයිල් එක ෆෝන් එකේ මේ Google එකේ ගීතය. අක්කගේ සින්දු වෙන්නේ. ඩේටා අවුලක් තියෙනවා නම් කියන්න අපේ අපි දෙනවා අනිවාර්යයෙන්ම ඩයලොග් පවර් ප්ලෑන් එකෙන් ඩේටා දෙනවා ඒකින්ද ප්‍රශ්නයක් නැහැ. අපි හිඟනාටිස්ලා නෙවෙයි. නෙවෙයි නේද අපිට තියෙනවා ඩේටා. ඔය කතා කරන අපි හිඟනාටිස්ලා වගේ. අනේ නේ. නේ මම මේ වෙලාවේ ඩයලොග් ගැන කියා ගන්න ඕනේ නම් ඒකයි මම මට හොඳ අවස්ථාවක් ඒකේකනේ මම එහෙම කිව්වේ. ඕගොල්ලන් නම් පුරුදු ඉබර ගමල් නැලේ අරන්නේ. රයිට්. ජීවන ගංගා යුරේ අපි එවිත යමු ප්‍රී පායන හිරුට ආදුදී මල් පිපිතී නිම්මෙහි සෞම්‍ය වී ගතෙහි සිතෙහි සුවසෙදී සුවඳින් සන්තානී සන්තෝෂි මුදුවේ ගුණෙති ගුණෙති සූපුතුන් ඒ කුසුම් වගේ ජයද සුවඳ වීදුවා ම ස්තුතියි අපේ ෆර්නි හිතවතියට කතා කරපු ආදරණීය හිතවතියගේ ඉල්ලීම ඔන්න ඉටු කරා. දැන් අපේ ඉල්ලීම ඉටු කරන්න ඕනේ. දැන් එයා නංගිත් බලන් ඉන්නේ මොකද්ද ඒ ඉල්ලීම කියලා නේද? hina වෙන්න ඕනේ කියලා කිව්වා. මේ මෙයා දැන් ජුලිසි. ඔව් ඔව් වෙන කවුරුත් නෙමෙයි. මෙතන ඉන්න ප්‍රවීණ ශිල්පිනියක නම් අපි මේ කතා කරන්නේ. දැන් ජොලිසියා මහත්මයා එහෙම නැත්නම් චන්ද සිල්වන් හිනා වෙන්නවා. ඉතින් ජොලිසියා කියලා චරිතේ අපි දන්නවනේ. ඉතින් එතුමා වෙනසක් කරා. හරිද? ඊට පස්සේ දැන් එතුමා එහෙම එහෙම එතුමා ගායනා කරා. නෑ නෑ බලන්න මල්ලි ජී එකක් දෙන්නකෝ. නෑ මම ඉස්සර පොඩක් කියන සුන්දර මණික කමි මල රෝසිදි මගේ හඳ වටි දෙල්ලුනා ඔහොම කියනකොට අපේ ෆර්නි මෙහෙම කියනවා ජොලි ආච්චි වෙලා. ජොලි ආච්චි දෙන්නකො ජොලි ආච්චිට මල්ලි සහයෝගයක්. දැත පොට දෙන්නකෝ ඇයිද කලබල
කනක බල බල යන්නේ දින්ගකින්නකෝ ජොලි ආච්චි ගොඩක් වැඩ කරවුවත් ඔය ඇමරිකාව ගිලව කරා නෑ ඒක මම දන්නේ වෙනම පොඩි පැදුරු පාටිකට වගේ ගියාම කරන්නේ නැති ඉතින් නෑ නාම කාලේම පටන් ගත්තේ හොඳයි බොහොම ස්තුතියි ඔබ බොහොම දක්ෂ ගායන ශිල්පිනියක් කියලා මම මුලින් කිව්වේ ඒකයි ඒ වගේම මේ පැත්තේ සිටින බොහොම දක්ෂ ගායන ශිල්පීන් තිදෙනෙක් ඕන අතරින් අපි තෝරා ගන්නවා මේනක රාජපක්ෂ නැමැති ඒ බොහොම දක්ෂ ගායන ශිල්පියා අර කිව්වනේ බාත්රූම් එකේ එහර නංගි කිව්වා ඇඳ ඇඳේ සහලේ වාහනේ හැම තැනම තනියම මුමුණපු ඒ චරිතයට ආරෝපණය වුණ හැටි ඒ චරිතයට ආරූඪ වුණ හැටි ඒ චරිතය සමාන රූපයක් සමාන රූපීව නිරූපණය කිරීමට ඔබ සතු ඒ ලක්ෂණ එකතු කරගෙන තමයි මේ වේදිකාවේදී ලස්සනට නරණංගිට වරදීද කියලා හිතෙන තැනක තැනකවත් වැරදුන්නේ නැත්තේ ඔය චරිතයට හරි ආකාරව සමාරෝපණය වෙච්ච හින්දා ඉතින් ඒ චරිතයට සමාරෝපණය වෙනට කලින් ගෙදර කරපු රියසල් වල දී කරපු දේ අපිට පොඩ්ඩක් කියන්නට ඔබට මතක ඇති ඒ දෙපසක් මේ මයික් එකත් අපි දෙන්න එක තව හොඳයි මම මේ අවුරුදු 65ක විතර
චරිතයක් මම රඟදක්වන්නේ පබ්ලෝ නෙරුදාගේ. ඉතින් මේ පබ්ලෝ නෙරුදා ජනතාව අමතින් දෙන කතාවක අන්තිම ටික මම කියන්න. බලට මතක ඇති 67 දී බොලීවියාවේදී මරාද මුචේ ගුවේරා. එරට මිනිසුන්ගෙන් බලාපොරොත්තුනේ උඹලගේ ඔය අද දකින හිනාව නොයේද? කියුබාවේ පිදෙල් කැස්ට්‍රෝ ඒ ආරක්ෂිත වටපිටාව අද හිමෙන් හිමෙන් ගොඩනගාගෙන යනවා. ඒත් කැස්ට්‍රෝ ආරක්ෂිත නැහැ. හැම සුන්දර රටකම කුමන්ත්‍රණ. අපි කන පාන් කෑල්ලක් ඇතුලේ බොන තේ කෝපයක් ඇතුලේ කන බිත්තර ආප්පයක් ඇතුලේ පවා කුමන්ත්‍රණ සිදුවිය හැකි. අපි ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා දිගින් දිගටම වේදිකා නාට්‍යවලට යන්න. නෑ නෑ අදවිතින්ම කියන්නේ නාට්‍යයකට සුදුසු හඬ මේනක තියෙනවා. ඔව් එතකොට පෞරුෂයේ හොඳයි. එතකොට ඔබ තව දෙයක් එකතු කරන්න ගායනට සුදුසු හඬකුත් තිබෙනවා මේ පැත්තෙන් පස්සේ. මේ පැත්තෙන් පස්සේ නේද? අපේ සම්පත්ශ්‍රී අපේ ආදරණීය හිතවතා කියන්නකෝ ගායනය කරන්න බැරිද මේගොල්ලන්? ඔබ කණ්ඩායම් සංගීතයේ පරණ ශිල්පියෙක්. ගාවින්ද මල්ලි අපි ඔබට ආරාධනය කරන තවත් ලස්සන ගීතයක් ගායනා කරන්න. ඊට පස්සේ නේහර නංගීත ගීත දෙකක් එකලඟ අපි ගායනා කරන්න තියෙනවා. ස්තුතියි, බොහොම ස්තුතියි. දෙන්නම බොහොම ලස්සන ගීතේ ගායනා කරා. දෙන්නම ස්තුති කරමු මුල් ගායන ශිල්පියාට. විජේ කුමාර මහත්තයා. මට හඳ සමාවෙන්න මගේ ගායනය පිළිබඳව නේද? මගේ ගායනට සමාවෙන්න මගේ ගායනය පිළිබඳව වැරදි ටික මෙයා තමයි ගායනා කරන්නේ.
දුරකතර ඇමතුමක් අපිට ලැබෙනවා ආයිබෝවන්. හෙලෝ, මේ මුතික මන්නේ මම පුත්තල්ලාවෙන් දෙහිත කතා කරන්නේ. ඔව්, කාටද කතා කරන්න ඕනේ? මුතික මන්නේ මට කතා කරන්න ඕන අර මේ කයින් මල්ලික. ගාවින්ද. ගාවින්ද. හෙලෝ මල්ලි. හලෝ. අනේ ඔයා ලස්සනද මේ ඉතුරු මාතුම මහත්මයාගේ සිංහල කියනවා. ආ බොහොම. අද මාතේ යහන් උදි. බොහොම කටහඬම කියලා ඔයා සිංහල කියද්දි. බොහොම ස්තුතියි. සින්දුවක් වාඩ පුළුවන් නම් කියන්න මේ කියන ආරාධනා කරනවා මල්ලි මේ ඒ ඔයාලා සින්දු කියන අතේ අර මේ ඥානු ළමයි තුන් දෙනා කියන්න කොට ඩාන්ස් කරන්නේ. ඒක තමයි කිව්වා ඒගොල්ලෝ ඩාන්ස් කරන්නේ නැහැ නේ. ඕ හරි ඒගොල්ලන් ඩාන්ස් කරා ඒගොල්ලන් ඩාන්ස් කරා අපිට කියන්න මේ සැඟවුණු බාණ්ඩේ මොකද්ද කියලා ඔබට කියන්නට පුළුවන්ද මේ සැඟවුණු බාණ්ඩේ මොකද්ද කියලා කියන්න පුළුවන් මුත්තික මල්ලි මේ බොක්ස් එකේ තියෙන්නේ මට හිතෙනවා කොහ මේ හෑන්ඩ් ෆෝන් එකක් කියලා හෑන්ඩ් ෆෝන් එකක් බලමු මොකද්ද වෙන්නේ කියන එක හෑන්ඩ් ෆෝන් එකක් වෙන්න පුළුවන් සාලි කුමාරිට කතා කරන්න පුළුවන් කාටද සාලි කුමාරි සාලි බෑන්ඩ් එකේ ශාලික මල්ලි මම මයික් දෙන්න මේ මල්ලි මයික් එවන්න පුළුවන් පොඩකින් හරි දැන් කතා කරමු කියන්නකේ හෙලෝ සාලි කුමාරි ඔකේ ඔයාලගේ බෑන්ඩ් එකේ සිරු දෙනාට සුබපතනවා මල්ලි ලස්සන වැඩ කරගෙන යනවා මම හැමදාමත් බලනවා ඇත්තටම අනේ මල්ලි ඔයාට වෙලා තියෙනවා නම් පුළුවන් නම් මට සියසුරි සීන මහත්මයාගේ අර මේ සඳ තාරක හඬාවි සිංදුව පොඩ්ඩක් කියන්න ඕන හොඳයි යකේ වෙලාවක් තිබුණොත් කියන්නම් බොහොම ස්තුතියි හොඳයි බොහොම ස්තුතියි හැමදාම වැඩසටහන බලන පුස්සල්ලාගේ අපේ සහෝදරිය වෙනුවෙන් මල්ලි එපා මයික් මෙහෙට වන්නේ එපා ඔය පැත්තෙම තියාගෙන ප්‍රියා සූර්යසේන මහත්මයාගේ ගීතේ පුංචි කොටසක් කරේ ඔබ ගායනා කරන්න අපි වර්ස් එකෙන් පටන් ගන්න කෝරස් එකෙන් අවසන් කරමු මල්ලි සඳ තාරකා හඬාවි දුමෙන් ඔබහාගේ අතීතේ මතකේලියා තියා සිත පාවෙලා ගියාවේ නටබුන් සොයා අනාතේ අනුරාගමල් හිනාවන් පෙරසේ ඔබේ මුවේ සඳ තාරකා හඬාවි සඳු මීදුමෙන් නෑ මල්ලි මචං වරදුනේ නෑ මොකද මම දන්නේ ජුන්ඩි ඔක්කොම වචන වරදුනේ හරි බොහොම ස්තුතියි බොහොම ස්තුතියි ශාලික මල්ලි බොහොම ස්තුතියි සංගීත කණ්ඩායමට ගොඩක් ස්තුතියි අද මල්ලි අර මේ ලයිට් පත් වෙන ගිටාර්ස් මොකුත් ගනන් නැද ඈ එහෙම හොඳයි ඔකේ මොකක් හරි විශේෂත්වයක් තියෙනවා මොකද ඉතින් එදා එක ගහන්න බෑ දැන් ලයිට් විතරයි අද එක තමයි ප්ලේ කරන්න පුළුවන් ගිටාර අපි මේ යනනම් මේ හිතනවා මේ කීබෝඩ් එක මතර ඔයාට වඩා උසයි ඇත්තටම ඔයා මේ ලංකාවේ තියෙන දිගම කීබෝඩ් එක බොරු නෙවෙයි කියන්නේ ඇත්තටම මම දන්නවා ඒක ගැන ඒක හරි ෆේමස් ශාලිසයිගාව තමයි ඒක දැන් අලුත් ගැජට් එක අපි හැමදාම මම පෙන්නනවා මල්ලි පොඩක් එකක් පොඩක් බෙර වාදනය පොඩක් බාන්න කොහොමද වැඩි මොකද මම මොකද මම සම් කරානේ එක පාට ඔව් එක පාට මම ලක්ටයින් ටික සින්දුවක් කරා නෑ ඒක ශ්‍රීනි විභූෂිත ලංකා කරලා නිකන් අර එහෙම එකක් එනවා ටක් ගාලා මේක
හොඳයි අපි ආදරයෙන් ආරාධනය කරනවා නෙහරා පිරිස් රාජපක්ෂ අපේ ආදර හිතව දින ලස්සන ගීතයක් ගායනා කරලා ඩයලොග් රිද්ම රාත්‍රිය වර්ණවත් කරන්නට. දැනංගේ වගේ අපි ඩාන්ස් එකක් බලාපොරොත්තු වෙන්නේ නැහැ නිකම්ම නංගි. කරන්න කවද්ද ශාලික මල්ලිලාගේ බෑන්ඩ් එකම ගන්නවාද විෂුවල් එකේවත් අපි නැද්ද බොහොම ලස්සන ගීතය ගායනා කරා මුල් ගායනා ශිල්පිනිය අපි ආදරෙන් මතක් කරමු ආ
සංජීවනි වීරසිංහ මහත්මිය. ඇය අද එන්න හිටියේ බව ඔබ දන්නවාද? එහෙමද? මම ගොඩක් ආතතියි. ඔව් ඇය අද එන්න හිටියේ නොයලක් හේතුවක් නිසා එන්නට හැකියාව ලැබුණේ නැහැ. ඇය අද එන්න හිටියේ ඇයත් නිකම් බත්තර මුල්ල බොරල් යනවා වගේ ඇමරිකාව ලංකාව. ඔව් ඔව් සින්දුවක් කරනවා. හ්ම්? ඔව් සින්දුවක් කරනවා. ඔව් කරා කරා. කරා වීඩියෝ එකක් කරා. මම දැන් තින්දා කරලා තියෙන්නේ ඒකේ මියුසික් වීඩියෝ එක කරන නියන සතිය. එන සතිය ෂාමරුනේ වැඩ ගොඩක් කරන්න තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ නේ. දෙල්ලන් නැ. මේ මේ මොකද්ද මේ මේ මොකද්ද? ආ මේ මේනකයි කියනවා මේ. ඔව්. ලෝකේ දුක් විඳිනම මේසලු මේ. ගහන ගහින්න රයිට්. ගහන ගහන්න නැහැ ඇත්තටම කවුරු හරි ඉන්නවනේ. ලෝකේ දුක් විඳින මේසලු. කවුරු ඉන්නවනේ මේ ඩ්‍රම් සෙට් එකක් මෙතෙන්ට අරන් දෙන්න මේ නැත්තම් මේක මේ අවුරුදු 4 මාරක් ගුටි කනවා මේ. තියෙන එකත් ලොකු දෙයක්. මම දන්නේ නැහැ يعني මේකට ගහනවා ගහනවා. පිග් ගහනවා. මේකත් ඒ වගේ. මුතු ගිහිල්ලා මේ. අර ගත්ත 4 වෙනි ඔර්ලෝසුළු මේ ප්‍රෝග්‍රෑම් එක රතු හෙල්ලේ නැහැ ඔර්ලෝසු ගලවලා තියෙන මෙතන කෝකට කෝකට තුනේ. ආ මේ මේ දැනටත් මේ කැලලක් නැහැ මෙන්න මේ මේ කියලා කට ගන්නම් මොන්නේ කොහරි වැදලා. මොකක් කරේ ලව් එක දා පොඩ්ඩක් ඉන්න. මම බොරු නෙවෙයි කියන්නේ මේ. මේ මේ ගහගා ඉන්නකොට ඒක වැටෙන. හොඳයි පුංචි විරාමයක් ගැනීමට අවශ්‍ය විරාමෙන් පස්සේ අපේ රාමින්ද මල්ලිට ෆෝන් එක හම්බුනේදී අපි කතා කරනවා. ඒක ඉතාමත් බය. ඇයි? විරාමෙන් පස්සේ තමයි කියන්නේ. මේ විරාමයෙන් මට විශ්වාසයක් තියෙනවා ගාවින්ද මල්ලියයි ගෙදර යයි කියලා.